තියෙනවා. අපේ මුදුනෙල්ලංගි හස්බන්ඩ් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාධ්‍යවේදී ඔහුත් අද ඇවිල්ලා ඉන්නවා අපේ මේ නාලිකාව ඇතුලේ සිටිනවා. ඉතින් ඉඳ සමන් අයට ආසයිලු. නමුත් ඔබත් සමග ඩාන්ස් කර කර ගීතයක් ගායනා කරන්න. ඔව් ඒ වුණාට චන්දන සමන්නා ගැන වරදවා වටාගයි කියලා ඒ ආසාව යටපත් කර ගන්නවා කියලා තමයි දැන් කිව්වේ. නංගි කොහෙද ගියේ? එයාටම මගේ සින්දුවක් මන අක්කේ අක්කේ මේ ඔයාට කතා කරන්න මේ නංගිට කතා කරන්න. මගේ සින්දුවක් කියලත් ඉතින් අපිට අර වගේ අවශ්‍යතා නේද? එන්න පුළුවන්. කාගේවත් සින්දුවක් කොහෙද? රෝෂන් නංගි නමතන සිද්ධියක් කිය මතක් වෙන්නේ නැද්ද මේ ෂූටින් කරන අතරතුර? හොඳයි සම්පත් ජයවීර අපි ඔබට ආරාධනේ මොහොත ගුරේ වැදුවානේ. කොච්චර කාලයක් ඉතාලියේ ජීවත් වුණාද පව් දවස් වල ඔබගේ වේදිකා නාට්‍ය සමග? මාස දෙකමාරක් ඉරියා යුරෝපේ ඉතාලිය දා වැඩිපුරම හිටියේ. ඉතාලියේ හිටියා, ඊට පස්සේ ප්‍රංශයේ සතියක් විතර හිටියා, ස්විස්සර්ලන්තයේ සතියක් විතර හිටියා, ඔස්ට්‍රියාවේ සතියක් විතර හිටියා, අනෙක් සම්පූර්ණ කාලය ඉතාලියේ. ඉන්න හිතුනේ නැද්ද ඔබට? අපිට පොඩි ලෙඩක් තියෙනවා නේද? මේක හැම කලාකාරයෙක් කලාකරු නේද? මේ ශිල්පීන්ට තියෙනවා. ඉතින් ඒක මේ අතරම අමාරුයි. කියන්නේ එහෙමනම් ඉතින් මේ සියල්ල අතහැරලා හිත හදාගෙන ඉන්නව බලාගෙන යන්න ඕන. ඒ මේ දැනගෙන හිටියා. නමුත් මේකේ අපි නියලිලා ඉන්න ගමන් අපිට ගිහිල්ලා ඉන්න අමාරුයි. ඉතින් අපිට අර මේ රටේ මේ දෙයක් කරන්නනේ අපි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා හැමදාම මේ රටවල් ගිහිල්ලා අපි යුරෝපේ එහෙම මේ ලංකාවෙන් එහා මං කියන්නේ තමිල්නාඩුවට ගියත් මේ දිහා බැලුවම හරි දුක හිතේ. මේ ඒ කියන්නේ මේ ලංකාවේ මේ රට වෙන රටවල් වල ආසියාවේ රටවල් වලට යුරෝපේ ගියාම මේ ඉතින් මේ රට ගැන කල්පනා කරද්දී මේ ඒ රටවල තවුල් තියෙනවා. මං කියන්නේ ඒවා මාර සුරපුරයක් නෙවෙයි. නමුත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුයි. ක්‍රමවේදයක් තියෙනවා. හැමදේම ක්‍රමවේදයක්. ඉතාලියේ බැහැපු දවසේ පහුවදා ඉඳන් අපි පාර මාරු වෙන්න ගියත් අපි මේ ඔටෝමැටිකලි හුරු වෙනවා. මේ කොළ ලයිට් එක පත් වෙන්නේ නැතුව අපි පාරවත් පනින්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු මොන වෙනම දේශපාලන අර්බුද අතේ අගුණ රටවල තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසු හැම වෙලාවෙම සවසන ක්‍රමවේදයක් තියෙනවා. මිනිස්සු ආකල්ප අතින් පොහසත් පොහසත් ඒකයි ප්‍රශ්නේ. හොඳයි. ඉතින් දුක හිතනවා මේක දිහා බලද්දි. අපි ඔබට ආරාධනා කරන ලස්සන ගීතයක් ගායනා කරන්න. විජේ කුමාරතුංග මහත්මයාගේ ගීතයක් නේද? සනෝජක්ක ගිල්ලිමට අනුව නේද මේ ගීතය ගායනා කරන්නේ? හොඳයි. Sun.
ස්තුති සම්පත් ජයවේදයි දොස බොහොම ස්තුති බොහොම ලස්සන ගීත ගායනා කරලා දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායන හැකියාවක් තියෙන බවත් ඔබ අපට නිතරම ඔප්පු කර පෙන්නනවා බොහොම ස්තුතියි කවුරුත් පිළිගන්නේ නැහැ ඔබ බල අපි අපේ අපේ මිදුම් දන්න තියෙන්නේ ගීතයක් ගායනා කරලා පස්සේ වොෂ්රූම් යනවා නම් සමන්න අයියා අවුල් සමන්න දැන් ඉන්නවා මෙතන ඉතින් ඒක ලොකනනේ නෑ කල්පනා මේකයි මම දන්නවා මොකද සමන්නේ ඔක මාත් එක්ක කතා කරගෙන ඉතියා මේ සම්පත් සින්දු රිවර්සල් කරන වෙලාව අපි දෙනා කාපාක්කේ කතා කරගෙන ගමන් කිව්වා විජේ කුමාරතුංග මහත්මයා අන්තිමට සින්දුවක් රෙකෝඩ් කරලා රෙකෝඩ් කරේ සමන්ද සිල්ලා මහත්මයාත් එක්ක ඒ අතීතයට ඔව් ගියේ ඉඳලා තමයි ඔව් කල්පනා කරමින් සිටියේ අපිට කියන්න සමන් අයියේ ඒ අතීතය අන්තිම සින්දුව ෆිල්ම් රෙකෝඩින් මේ චල්සාබේ අපි චල්සනංගි ප්‍රොඩියුස් කරේ ආර්ය තමයි තාත්තා තමයි අන්න සිින්දුව ඩිරෙක්ට් කරේ ෆිල්ම් එක මන්දාරම් රැයි එතුමා අන්තිම සිින්දුව රෝහණ විදසය මියසික් කරේ ආනන්ද විදසිරිලා අපි ඔක්කොම ඉන්න තමයි ස්ටුඩියෝ එතුමාත් එක ගීතය ගායනා කරේ මගේ අවසනාවටත් ලංකා සිල්දස අවසනාවට එතුමා අපෙන් බැහැරව ගියා මොකද අපි ඊළඟ සතිය අපි දෙන කුවේට් යන ගියේ ට්‍රයික් ආයතන වලකට අවසනාවත් ලංකා සිල්වන වසනාවට එතුමා අපේ දාල ගෙච්චර සමනයි ඒ අතීතයත් එක්කම ඔබ විජේ කුමාරතුංග මහත්මයාගේ ආසම කරන ගීතේ මොකක්ද අයි මම එතුම හැම දේටම මම වොයිස් එක හරි හොඳ පර්ෂ් පර්ෂ් හොඳ බේස් එක සින්දු දෙකයි කියලා දෙනේ කොහොමද සමනයි සම්පත්යෙන් ආවට හැම කෙනාගේම මේ හඬ එන්නේ නැහැ අක්කේ विजय कुमार गीते गायना संगीत Oh, 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 oh
ස්තුතියි සනෝජාගේ කොහොමද සමන්නයියගේ ඒ ගායනය ඔබ විජය කුමාරතුංග මහත්මයා බොහොම ළඟින් ඇසුරු කරපු කෙනෙක් වශයෙන් ඔබට යමක් කියන්නට ඇති විජය කුමාරතුංග ගැන කියනවා නම් මගේ ප්‍රථම චිත්‍රපටියේ කියන්නේ ඔහුගේ මගේ ප්‍රථම චිත්‍රපටයේ රඟපෑ විජය කුමාරතුංග ඒක ගැන මම සන්තෝෂ වෙනවා ඒ අයියාගේ හඬ ඇත්තම කියනවා සමන්නයියේ වාටත් පිටලා තියෙනවා හරිම ලස්සනයි සින්දුවත් ලස්සනයි අපිට ඒ කියන්නේ කියන්න ඕනේ අපි එදා ඒ විජය අයියා ගායනා කරපු සින්දු අදටත් මේ අද පරපුරටත් ගායනා කරනවා සමානව ඒ ඔක්කොම ලීලා තියෙන ලිරික්ස් ඔක්කොම ලියවිලා තියෙනවා ඒ වගේම සංගීතයත් ඒ විදිහටම කරලා තියෙනවා අදටත් අපි අයත ගායනා කරන්න පුළුවන් විදිහට ඒ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙනවා හොඳයි ජනනාත් අයියා ඇවිල්ලා ඉන්න වෙලාවේ අපි එතුමගෙන් විශේෂ වැඩ කටයුතු කීපයක් ගන්නට ඕනේ. දැන් ජනනාත් අයියලා මම කිව්වා චූටි අයිටම් එකක් අපි වෙනින් දෙන්න කියලා විශේෂ දෙයක්. අයියේ මොකද්ද ඔබ තෝරාගෙන තිබින්නේ? අපි මොකද්ද කියන්න ඕනේ ඔයාට? අපි කියමු අපි වෙනස් දෙයක් දෙන්නකොයි අපේ එකම රැකගෙන අපේ එකම ගැන කතා කරන යමක් දෙන්න බලන ගොඩක් වැඩගත්. අපි කියමු මේ ගබන් ගානාවක් ගන්න මේ 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 අපේ සම්පත් සවද ඔබට ශබ්ද පරිවර්තන සම්පතිතවතාවගෙන් තමයි ලැබෙන්නේ. චන්දන තන් දන තානෙලා තනෙන තෙයිතලා තෙයිතන තන් දන තානෙලා අතකට ගෙන රබාද දිය ගස තිරු සිරු දී ගත සිත බඳ සුලවා සලු පිළිනාද කරති සිත කටවා දෝගෙන නැවත විදුලිය විලසි අහස ප්‍රදවදී අල්ලා රබාන දැතින් බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි බොහොම ස්තුතියි රබන් ගායනාව අයියේ රබන් ගායනාව ගොඩක්ම අමාරු ගොඩක්ම අමාරු ඒකේ ඒ වාදනය කරමින් ගායනා කිරීම කොච්චර අමාරු වුණත් බොහොම ලේසියෙන්ම ජනනත් අය ඒකට උත්තර දෙනවා ඒක තමයි ඔබේ දක්ෂකම හොඳයි ඉදිරිල් නංගි අපි ආරාධනය කරනවා ඔබට අපිට ඔබ උත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රසංග එක අධ්‍යක්ෂීම ඈ මේ ගානත් ඈ නිමුණුවා ඒක දන්නවා ආර්ථනය කරලා තියෙන වාක්‍ය අපිට ගෑල්ලා අපි විනා කොහෙද ගෙනිච්ච වගේ ලස්සන ගෙත Thank you.
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ලේඩිස් ස්ට්‍රෙන්ත් එක කොහමද වාව් ඒ ජෙන් ස්ට්‍රෙන්ත් එක බලන්න මොකද නටන්නේ නැහැ නිකන් ගල් බිලක් විදිහට ගියේ සින්දු කරන්නකෝ අපේ කෙල්ලෝ නිකන් නටවල ගත්තද නේද ඔව් ටික යා මේ සම්බන්ධය අයත් එක සින්දු ගන්න අවස්ථාව ලබන එක මම දැන් ජීවිතේ ලබන පුළුවන් නේද අන්න 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 විශේෂ ස්තුතියක් දෙන පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මොකද නැන්නේ නැවත තවත් අයත් එක මේ විදිහට ලයිව් සින් කරන්න ලැබිච්ච එක ලොකු දෙයක් මොකද තවමත් තරුණෙක් විදිහට වේදිකාවේ ශක්තිය උට තියෙනවා යහඬ උට තියෙනවා ඉතින් විශ්වාස කරන හැමදාමත් එක රැඳෙන්න ඕනේ සතුට මොකද මොකද ඔයගොල්ලන්ගේ රංගීම කියන සමාන මූලෙන් දැක්කේ ලෝෂලයි ද ප්‍රේම ගතිය දැක්ක නිකන් ඒකට මේ ටයිම්ස් එකම උදා හොඳයි හොඳයි එමනම් අපි තවත් ලස්සන ගීතයකට යනවා විජලද්ද වරකාගොඩ මහත්මයාගේ ලස්සන ගීතය තුමාගේ ලස්සන පුතා විසින් ලස්සනට ගායනා කරන්න යන්නේ ජනනාත් වරකාගොඩ අපේ හිතවත් අයියා ඉන්න නින්ද ඉතින් ගායනා කරමු මම හිත තියනවා මේ ගායනා කරමු අනේ මේ ගායනා කරමු මේක මේක අවශ්‍යමයි ඔව් අපි ගායනා කරමු Ah 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 ah
sare sarasavi ube at arena antane adpaul mahaveli sevane kumari ubudane එතකොට අයි මේ ලස්සන ගීතය තාත්තා ගායනා කරන්න නැත්තේ කොයි කාලෙද? 70 දශකයේ මුල් භාගයේ 70 75 අතර කාලේ තමයි මේක ලංකාවේ පටගත කරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ. ඔස්ටින් මුණසිංහයන් තමයි සංගීතවත් කරේ. හඩ්සන් සමුසිංහයන් තමයි රචනා කළේ. පද රචනා කළේ. හොඳයි. සම්පත් ඔබ අපට සම්පතක් ඔබ ඊළඟ ගීතය ලෑස්ති වෙන ගමන් සමන් අයියේ අපි මොකද්ද ගායනා කරන්නේ පරණ ගීතයක් කියන්නේ පරණ ගීතය ජීවිතේ නෑ සැප දුක මිස ලෝකේ ඒක ඇත්තනේ ඔව් ඒක ඇත්ත කතාව සනෝජක්කේ ඔව් චිත්‍රපටයේ නම හරි ටෙලි නාට්‍යයේ නම හරි අපිට කියන්න පුළුවන්ද ඔබ දැන් මේ කරන්න සූදානම් වෙන්නේ गीत गायनावस्था लबन विदेश संचार නැත්තරම ඔබ ගායනා කරන සමන්නමට අහන්න කියලා කිව්වේ සමන්න අහන්න පස්සම මම නෑ එහෙම සංචාරවල ගීත ගායනා කරනවා ඔව් මම ගීත ගායනා කරන්න යනවා එහෙම මේ ඔය කියන විදිහට මේ ලොකු හැකියාවක් නැහැ මේ ඕ මේ ඔච්චර උඩ තියන්න තර මේ යන්තම් මොකද මේ ඇත්තරම මේ අපිට දැන් ගායනා කරන්න මෙහෙම ගීතයක් ගායනා කරන්න කිව්වම අපිට සමහරක් වෙලාවට ඇත්තටම අපිට මේ හිතෙනවා දැන් ප්‍රවීණ ගායක ගායිකාවන් ඉදිරියේ අපිට ගායනා කරන්න සිද්ධ වෙනවා ඒත් අපි හිතෙන්න හිතන නෑනේ අපි ඉතින් සින්දු කියන කට්ටිය නෙමෙයි අපිට තියෙන රඟපාන්නිකොත් රඟපාන්න පුළුවන් සින්දුවක් කියන්නේ කිව්වොත් ඒක අපි හරියට කළේ නැහැ කියලා අපි පස්තැවෙන්න ඕනේ නෑනේ කියලා එහෙම හිත හදාගෙන තමයි අපි සින්දුව කියන්නේ ඔබ හරියට හිත හදාගෙන හරියට වැඩේ කරනවා නේ සමන්නයි හරියට ගීත ගායනා කරනවා ඇත්තටම දැන් සමන්නේ ඉන්නේ දැන් මේ අර අර ඉස්සෙල්ල සින්දු සීන් එකේ ඉන්නේ තාම ඔව් සමන් නංගි කරපු අගේ කිරීම තමයි තාම සමන්නේ ජීවත් වෙන්නේ හොඳයි නංගි තවත් මොනවාරි සමන්නා ගැන කියන්න තියෙනවද ඔබට ඈ ගෙදර යන්න ඕනේ නෙමෙයි චන්නාත් එක යන්න ඕනේ කියලා කියන්න ගන්න ඉන්නේ मनमाल गायना
සමන්නයගේ ඒ මම නිකමට වගේ අරයිට්ද අපි නපු සමන්නය අපි ගත්තේ නෑනමන් අය අපි මන් ලෑස්ට සිදුර ලෑස්ටි කතා කරමු නේද සනෝජයගේ සනෝජක මේ වෙලාවට චිත්‍රපටි කීයක පමණ රංගන දායකත්වය ලබා දීලා තිබෙනවාද ගණන් කරන්න අමාරුයි මං හිතන්නේ 50ට වැඩිය චිත්‍රපටි තියෙනවා ටෙලි නාට්‍ය සෑහෙන්න ගත්තා ඔබ ගාමිණි පොන්සේකා මහත්මයා සමගත් රඟපෑවා මොකද චිත්‍රපටිය නෑ ගමන්නේ ජෝ ජෝ මාස්ටර් එක ජෝ වික්‍රමනායක පළවෙනි ෆිල්ම් එක ජයශ්‍රී මංගලම් විජය කුමාරතුංගේ එක දෙවෙනි එක ජයකොතනද ඒක රංජන් රාමනායක එක රංජන්ගේ පළවෙනි ෆිල්ම් එක තුන්වෙනි ෆිල්ම් එක මංගල තෑග්ග ඊට පස්සේ ඉතින් දිගටම දිගටම ආවා ඇවිල්ලා ඊට පස්සේ ජෝ අභිවික්‍රම එක මේ කරා මොකද සුදු අක්කා මම සම්මානයක් ගත්ත චිත්‍රපටිය ඒ වගේ මං හිතන්නේ ඔබ මිසිස් ශ්‍රී ලංකාද මිස් ශ්‍රී ලංකාද මිසිස් ශ්‍රී ලංකනේ මිස් ශ්‍රී මිස් වර්කින් ගර්ල් මිස් වර්කින් ගර්ල් එක මම ජපානයේ තියන නම් වුණා මිස් ශ්‍රී ලංකා කියලා මිස් ඒෂියා ගියා කාලේ දැක්කේ මේ 92 දී අපි ශ්‍රී ලංකා ගියේ ගිලා මිස් ඒෂියාගේ 4th runner up 92 සමන්නා කියන දැන් වුණත් යවන්න පුළුවන් කියලා. දැන් මම සම්පතල ගෙදරද කියලා. ගෙදර යන්න පුළුවන්. සම්පත් වෙලා මිසි ශ්‍රී ලංකා ගන්නෙම නැහැ. මිසි ශ්‍රී ලංකා ගන්නෙම නැහැ. ඉතින් නැහැ ගන්නෙ. හොරට ගියොත් මිසක්. හොරට ගියොත්. ජනනාත්තයි අලුතෙන් ඔබගේ කලා කටයුතු මොනවද මේ දවස්වල සිදු කරන්නේ? මම ඉතින් පොඩි නිවාඩුවක් දුන්නනේ අපේ අර සහෝදරයෙක් ගිහින්ද එදිට වෙලා ගීත නිර්මාණය කරනවා අනුන්ට ගීත හදමින් පසු වෙනවා ස්ටුඩියෝ එක පවත්වාගෙන යනවා මේ ගොඩක් කටයුතු මම ගීත නිර්මාණය කරලා දෙනවා මේ දවස්වල ඒක තමයි ඒ කටයුතු තමයි මේ දවස්වල කරන්නේ ඒ වගේම ඔබ සම්දර්ශන වලට සහභාගී වෙනවා බෑන්ඩ් එකක් තියෙන සීසන් සංගීත කණ්ඩායම අපි වෙඩින් ඒ කියන්නේ පර්කෂන් මුල් තැන දෙමින්ද ඒ බෑන්ඩ් එක කරා යන්නේ බීට් බෑන්ඩ් එකක් නිකන් මීරියන්ස් ජිප්සීස් වගේ බීට් බෑන්ඩ් එකක් අපි ගොඩක් වෙඩින් වලට මේ දායක වෙනවා හොඳයි අපගේ අවසාන විරාමයක් අපිට ලබා ගැනීමට සිද්ධ වෙනවා ඉරමත්යෙන් ඩයලොග් සමාගම ගෙනෙන විශේෂ පණිවිඩ ඔබ වෙනුවෙන් සඳහන් කරනවා මුළු රටටම කෝටිපති වරම් ගෙන දෙන ශ්‍රී ලංකාවේ සුවිශාලතම ජයමල්ල ඩයලොග්